चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धर्मं मुनिराजस्य शुनन्तु सङ्गमुक्तदम् धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्स समचित्तं अनवशेषकं शीलपत्थं यथा परिहरेये एवं सचिन्ते मनुरक्ते पथयानु दिशं अगत पुब्बन्ति। श्रद्धावंत पिन्नतुनि तुम लोकाग्र वू भाग्यवत्तु अरिहत्तु सम्यक् सम्बुद्ध सर्वज्ञराजोत्तमयन् वहन्से विसिन् සිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධ විස්තරාත්මක දේශනාවක ගාථාවක් වශයෙන් මේ දේශනාව පවත්වලා තියෙනවා. අභාව ප්‍රාප්ත වූ සද්ගුණවත් විශේෂඥ වෛද්‍ය ඇස්නි දසනායක මැතිතුමාණන් සිහිපත් කරමින් කෘතවේදිත්වයෙන් පුණ්‍යානුමෝදනා සඳහා පැවැත්වෙන මේ ධර්ම දේශනාවට සමන්තා චක්‍රවාලේසු යමින් නමින් ආස්වස ශක්‍රල දෙවියන්ටත් ආරාධනා කළ අතරේ එම දොළතර මහත්මයාත් මේ දෙසට මෙත යොමා සිත යොමා මේ දේශනේ සවන් දෙත්වා මෙයින් ලැබෙන ආනිසංස ධර්මයේ අනුමෝදන් වෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. මාතෘකා කළ ධර්ම දේශනයේ ජාතික පාලියෙහි ඒකක නිපාතේන දේශනාවක් ගාථාවේ තේරුම සමචිත්තකං මුවවිතසේ සිරි ඇස්සා වූ අනවශේෂකන් තේලපත්තං තෙල් පාත්‍රයක් බිඳක්වත් පිහිරෙන්නේ නැතුව යථා පරිහරෙය යම්සේ ගෙනියන්නේද ඒවන් සචිත්ත මනුරක්ෂේ එසේ තමාගේ සිත ආරක්ෂා කටයුතුයි පත්තයානෝ දිසං අගත පුබ්බං සිහිනිතින්වත් නොගිය විරු නිවන් දෙසට යනු කැමැත්තා විසින් සිත ආරක්ෂා කටයුතු විසින් එකයි ගාථාවේ කෙටි තේරුම. මුවවිතෙක් ඉරේ තියෙන මේ තෙල් පාත්‍රයක් විලක්වත් ඉහිරවන්නටුව ගෙනියන්න සමත් වෙනවා නම් ඒ වාගේ නොගිය විරු නිවන් දෙසට යනු පිණිස තමාගේ සිත ආරක්ෂා කටයුතු විසින් උපදේශයන් මේ සඳහන් වන්නේ. මේ දේශනයේ පැවැත්වීමට හේතුව මේකයි. සුභාග කියන නගරයක ශේතක කියන ජනපදයේදී ජනපද කල්යාණී සූත්‍රය නමින් විශේෂ සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. මේ ජනපද කල්යාණී සූත්‍ර දේශනාවේ අදහස මේකයි. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසමතා දේශනා කරනවා මානෙනි පංච කල්යාණී සමන්විත ජනපද කල්යාණී කියන රූප ස්වභාවයෙන් සමන්විත කාන්තාවක් ගැන මිනිසයන් අහන්න ලැබෙනකොට එයත් බොහෝ සෙයින් උනන්දු වෙනවා දකින්න යන්න. රූප රාජිනියක් වලින් දකින්න යන්න කැමති වෙනවා. ඒ අතරත එතුමිය වඩා නැතිීමේ ගැනීමේ දක්ෂතාවයෙන් යුක්තයි කියලා ආරංචිනොත් තවත් උනන්දු වෙනවා. විශාල ජන සන්නිපාතයක් ඇති වෙන එතෙන්ද. එසේ නමුත් මහණෙනි යම්කිසි පුද්ගලයෙකුට රාජ අපරාධකාරී කියලා හිතමු. ඒ පුද්ගලයාට දෙනවා
මුවමිටේ පෙරුණා වූ තෙල් පාත්‍රයක් එසේ තියාගෙන මේ ජන සම්බාධ නැත්ගෙන් බිඳක්වත් ඉහිරවන්නේ නැතුව ගමන් කරන්න කියලා විධාන කරනවා. ඒ පස්යෙන් යනවා පඩුවක් අමෝරාගත් වදකේ. බිඳක් හරි මේ තෙල් ඉහිරුවොත් එතනම ගෙල ගසා දාන්නයි ඔහු ප්‍රණියම. මානිනි මේක කරන්න පුළුවන්ද බැරිද? කරන්න පුළුවන් නම් ඒ තැනැත්තා ජයග්‍රහණය ලැබෙන ජීවිත ආරක්ෂාව වෙනවා. බිලක්වත් ඔහුගෙන් තෙල් බිලක් ඉහිරුණොත් එහෙම එතනම ගෙල ගසා දමනු ලැබෙනවා. මානෙමි ඒ විදිහේ විශාල ජන සන්නිපාතයක් නැතුම් ගැයුම් කෙලෙස් එල්ලම් නැද්දේ තෙල් පාත්‍රයක් විසේ තියාගෙන බිලක්වත් හැලෙන්නේ නැතුව ගෙනියන්න තරම් සතිමන්ත වෙනවා නම් ඒ වගේ නොගේලිරු නිවන් ගමනට යාම සඳහා තමන් විශ්ිත ආරක්ෂා කටයුතු කියන නිදර්ශනය දක්වමනේ මේ ගාථාව දේශනා කෙලේ. ඒකට සරුවක්යන් වහන්සේ නිදසුනක් ඉදිරිපත් කළ තථාගතයන් වහන්සේද පූර්ව ජාතියක මේ වාගේ හාස්තමක් සිද්ධ කළා කියලා. භික්ෂු සංඝයා වහන්සේගේ ආරාධනෙන් එම තේලපත් ජාතක දේශනයේද පහදා දුන්නා. ඒක දිග දේශනාවක් කෙටියෙන් මෙහිමයි. බෝසතාණන් වහන්සේ බරණැස් නුවර රජ පවුලේ රාජ කුමාරවරු 100ක් ඉන්න පවුලේ අන්තිමයා වෙලා උපන්නා. එකම රජතුමාගේ දරුවෝ 100යි. ඔක්කොම තේජවන්ත ඥානවන්ත පුත්‍රයෝ. එන් බාලම මේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ. ඒ කාලේ ඉසිපතනාරාම නිගදාගිරි සිය ගණන් පසේ බුදුවරයන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ රජතුමා ඒ පසේ බුදුවරයන් වහන්සේලාට රජමැදුරට නිතර නිතර ආරාධනා කරනවා දානය සඳහා. බෝධිසත්ව කුමාරයන් වහන්සේ වඩාත්ම සංයුපචාරයේ සීල වතාවක් සිද්ධ කරනවා. දෙපා දෙවීම, පැන්තිලි ගැන්වීම, දන් බෙදීම, දානි වන්දනා අවසානයේදී පාත්‍ර දෝණය කර දීම ආදී සීල වතාවක් කරන මේ රාජ කුමාරයා. අනිත් කුමාරවරුන්ද වඩා සමීපචාරිය පසේ බුදුවරයන් වහන්සේ ඇසුරු කරනවා. එක් දවසක් මේ රාජ කුමාරයා ස්වාමීන් මටත් සාජ්‍ය ලැබෙයිද යම් විදියකින් කියලා. පසේ බුදුවරයන් වහන්සේලා පිළිතුරු දුන්නා දරුව ඔබට මේ රටේ රාජ්‍ය ලැබෙන්නේ නමුත් ඔබ අර ඉසේ තියාගත්ත තෙල් පාත්‍රයකින් බිලක්වත් හැලෙන්නේ නැතුව ගෙනියන්න පුළුවන් වගේ මනා සිහියෙන් මනා නුවණින් ගන්ධාර රටට යන්න සමත් වෙද්දී ඔබට ගන්ධාර රටේ දවස් 7කින් රාජ්‍ය ලැබෙනවා. හැබැයි මේ ගමන ගමනේ බොහෝම දුෂ්කර ගමනක්. මනුෂ්‍ය වාසයක් ඇති ප්‍රදේශවල අමනුෂ්‍යයෝ ගන්ධාර නගර කියලා මවා ගන්නවා සල්පි. අස පින්නවෙන, කන පින්නවෙන, නැහය දිව කය පින්නවෙන නානා ප්‍රකාර විදිහේ සල්පිල් මවා ගන්නවා. ඒ අස්සෝ දිව්‍යාංගනාවන් වාගේ සැරසෙන ඒ යන්නේ නැත්තම් පොළවවා ගන්නවා. ඒගොල්ලෝ ගොදුරු කර ගන්නවා. ඒ වාට එහා නැතුව තමන් මනා සිහියෙන් මනා අවදියෙන් ඒ කාන්තාර මාර්ගෝලින් ගමන් කරන්න සමත් වෙතොත් ඔබට පුළුවන් මේ රාජ්‍ය ලබන්න ගන්ධාර රටේ. ඉතින් මේ ඉතර යාලා මේ රාජකුමාරයා තේරුම් ගත්ත යන හැටි. මොකෙන් බුදුවරයන් වහන්සේලා මේ රාජකුමාරයාට පිරිත් කියලා පිරිත් නූල් 500කට අතර දුන්නා. අපේ පිරිත් නූලකුත් දැවසුවා. උපදෙස් දුන්නා යන යනතන නවතින කොට පිරිත් නූල් වටේ ඇදගෙන වාඩි වෙන්න. අවදීන් සිටින්න කියලා. මේ විදිහට මේ බෝධිසත්ව රාජකුමාරයන් වහන්සේ පසේ බුදුවරයන් වහන්සේගේ උපදෙස් ලබාගෙන මෞපියන් දෙවැඳලා යන්න පිටත් වුණා. ඒ අතර තව රාජකුමාරවරු ප්‍රශ්නෙකට සූදානම් වුණා. ඒකලට එකතු වෙන්නේ මෙතුමා කියා හිටියා ඔය කිසිවෙක් එන්නේ නැපා ඔයත් අනුතරේ වැටෙන්න පුළුවන් මේ වාගේ අතරමඟ විපත්තියක් තියෙනවා මම යන්නේ සූදානම් වෙලා. පංචාය දසන්නත් දෙවෙලා මඟට අවශ්‍ය ආහාර පානත් ඔක්කොම ලෑස්ති කරගෙන මේ යන්නේ. දවස් 6ක්ම අතරමඟ නවතින්න සිදු වෙනවා. හත්වෙනි දවස තමයි ගන්ධාර රට යන්න ලැබෙන්නේ. ඉතින් ඒ අතර මේ කුමාරුණු කිව්වා අපි යන්නේ සමුන්වහන්සේගේ සාධ්‍ය කාලයට සහයෝගය දෙන්නයි.
සමුන්නාංශයේ වගේ අපි ප්‍රවේශණයෙන් එන්නම් කියලා පිටත් වුණා. නමුත් ඔය පස් දෙනාම අතරමඟදී එක එක්කෙනා අමනුෂ්‍යයන්ව ගොදුරු වුණා. මේ රාජකුමාරයා තනි වුණා. යන යනතන පිළිත් නූල් අදගෙන වාඩි වෙලා තමන් සතියෙන් ඉන්නවා. හිතාගන්නේ නැහැ. ඔය අතරේ ඔය අමනුෂ්‍යයන් අතර බොහෝම දක්ෂ යක්ෂණියක් දිව්‍යාංගනාවක් වගේ බොහෝම රූපලාවන්‍ය යුතුව මවාගෙන පස්සෙන් එනවා. මෙතුමාට මේක ආරාධනා කරනවා. කෑම කන්න, වතුර බොන්න, විවේක ගන්න මේක දිහට ආරාධනා කරනවා. උනාසේ දන්නවා මේ යක්ෂණියක් බව. හැරෙන්නේ බලන්නේ නැතුව ආයුධ සන්නද්ධව එතුමා ප්‍රවේශමින් ගිහිල්ලා ගංගා රටේ නගරයක පිහිටෙන් ඉස්සරේ තියෙන අම්බලමක් මේකට ඇතුල් වුණා. කෙරෙක් නෝල රාමන්ට ඇදගෙන ඇතුල් වුණා. යක්ෂණියට ඇතුළට යන්න බැරුව කඩිතනේ වාඩි වුණා. එදා හවස් වරුවේ දාසපුරාම උයනේ සැරිසරු රජතුමා සතුනි වෙරෙන් ඇසා පිටින් නගරයට එනකොට මේක දැක්කා. බොහොම ලස්සන රාජකුමාරිකාවක් වාගේ මේ කාන්තාව පෙනුනේ. රජතුමා එමෙතෙකොට ගින් කිව්වා, අර බලන්න කවුද? මොකද මේ තනියෙන් ඉන්නේ ඇඳිර ඇටිගෙන ඉන්න වෙලාවේ. එමෙතියාගෙන් කිව්වා, මොකද මේ තනියෙන් ඉන්නේ කියලා. ඉතුවා මගේ ස්වාමී ඇතුලේ ඉන්නවා, මට එන්න දෙන්න, මං එක තරහ වෙලා. පස්සේ එමෙතියා ඇතුළට ගිහිල්ලා රාජකුමාරයෙන් එහා, මොකද මේ තමන්ගේ බිරිඳ මෙච්චර සුකුමාල බිරිඳ පිට කියලා ඉන්නේ, ආරක්ෂාව නැහෙනේ. නෑ, මගේ බිරිඳක් නෙමෙයි, යක්ෂණියක්. මා ඇසේ පැමිණි ප්‍රශ්නාම කෑවේ ඔයත් තමයි. මාත් අල්ලා ගන්න එන්නේ, මල් ළඟට එන්න පුළුවන් කමක් නැහැ කිව්වා. පස්සේ ඇවිල්ලා ආයමත්යේ කාන්තාවට කිව්වා, ඔබ යක්ෂණියක් කියන්නේ? ඔව්. ස්වාමි වරුම තමා තරහ වුණාම යක්ෂණිය කියනවා, පෙරේති කියනවා. මගේ ස්වාමියා තමයි කිව්වා. පස්සේ ඉතින් රජුගාන්න ගිහින් කිව්වා, මෙන්න මෙහෙමයි දෙන්නගේ කතාව. පස්සේ රජුගේ හොඳට මොලා වෙලා, දැන් ස්වාමී අසාරියා නම් රාජ සම්පිකා එන්නේ කියන්නේ කියලා ඇතාවකට ගෙන්න ගත්තා. ඉතින් මේ යක්ෂණයක් බව දන්නේ නැහැ. ඉතින් මාලිගාවට ඇතුල් වෙලා රාත්‍රී භෝජනින් පසුව මෙතුමිය කිව්වා, අනේ ස්වාමීනි, මං ආගන්තුක කාන්තාවක් නේ. දෙවියන් වහන්සේ මට මේ රටේ බලතල දෙන්නේ නැත්නම් මං අසරණ වෙනවා. ඒවා බලතල දෙන්න පුළුවන් කමක් නෑ රටේ. එහෙනම් මට මාලිගාවේ වාසය බව දෙන්නේ. ඒක පුළුවන්. අන්තිමේදී මේ රජුරෝ කොච්චර මුලා වුණාද කියනවා නම්, රාජ මහේෂිකාවක් හැටියට අභිෂේක කරගත්තා. ඉතින් මෙතුමියගේ උපායශීලීත්වයෙන් රජතුමා දැඩිසේ නින්දට වැටුණා. අන්තිමේදී අහසින් ගිහිල්ලා තමන්ගේ යක්ෂ පුරයෙන් ඔක්කොම එක අස්වන ඇරිලා රජතුමා ඇතුළු විශෝවරු සේවක සේවික ඔක්කොම කාල විනාශ කළා. පසුදා උදෑසන රාජසේවයට එන්නේ නැති මිතුරුන්ද දොර අරින්නේ නැති නිසා වඩුමහසුරේ එකතු වෙලා දොරවල් කැඩුවා. බැලුවම ඔක්කොම ඇති සැකෙවි. පස්සේ හැමෝම විස්මයට පත් වෙලා ඉන්න අතර අර කතාව ගනුදෙනු කළ ඇමතියා කිව්වා, මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් විය හන්දෑවේ අපට සම්මුඛ වුණා නේද? අපි යම් බලන්න අර අම්බලමේ හිටියේ පුජ්‍යලයා සම්මුඛ වෙන්නේ කියලා. දින් ඇවිල්ලා සාකච්ඡා කරනකොට සැබෑම රාජපුත්‍රයෙක්. ගින්නේ සියල්ල විසඳාගෙන රාජකුමාරයා රාජ්‍ය දුන්නා. මේ ප්‍රවෘත්තියේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දේශනා කරනවා. ඒ කාලයේ සමංගීතයේ පිරිවර මේ බුදු පිළිසයි. එදා ඒ කාලයේ මේ විදිහට ආරක්ෂා සහිතව සම්ප්‍රජානකාරීව ගමන ගිහිලා රාජ්‍යයට පත්වුණේ සමන් වහන්සේ කෙනෙක් පහදා දුන්නා. මෙතෙන්දී පැහැදිලි කරන්නේ සිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධ උපදේශ පන්තියක්. ඒ කියන්නේ දුර්ග මාර්ගයේ කමනුෂ්‍යයන්ගේ මාර්ගයක ජයවා ගැවෙලා රවටන වෙලාවේ ජීවා හැවතෙන්නේ නැතුව මනස සිහියෙන් මනස නුවණින් මනස අවදියෙන් යුතුව හත්දාසක් තිස්සේ දුර්ග මාර්ගික ගමන් කරන රාජ්‍යයට පත් වුනේ සිත ආරක්ෂා කරගත්ත නිසායි. ඒක මාතෘකා කරගෙනයි සරුවක්යන් වාසේ මේ ජනපද කල්යාණේ සූත්‍රය විවරණේ දෙලෙයි. ඒ දේශනාව තුළින් බොහෝ දෙනෙක් මඟ ප්‍රා නිවන් සුව අවබෝධ කළා. දැන් අපි සලකා බලමු ගාථාවේ අභ්‍යන්තරයේ. මේ ගාථාවේ සඳහන් කළ මුලතම නිදසුන. ඒ කියන්නේ මෝහ විපතේ කෙරුණා වූ තෙල් පාත්‍රයක් තියෙනවා. මේ තෙල් පාත්‍රයේ දෙනවා
යම් කිසි වරදක් කළ පුද්ගලයෙකුට එසේ තියාගෙන යන්නර ජනපද කල්යාණයේ නැතුම් ගැවුම් දක්වන කෙළවර මැද්දෙන් යන්න. ඒක විනාශකාරී හැරුණා නම් එතනම ඝාතනය කරන්නයි මේ මෙතෙ වෙන්නේ. මේක නිදසුන් කෙරේ චිත්ත දාමනේ සඳහා ගන්න පිළිවෙත් මගටයි. විශේෂ තියෙන තෙල් පාත්‍රය වගේ තමයි කායගත සතිය. ප්‍රතිපත්තාන භාවනාව කායගත සතිය. විලක්වත් හැලෙනවා නම් ඒ තමයි කායගත සතියෙන් ලෙන් වෙන වෙලාව. එයින් හිත විසිරෙන වෙලාව. ඝාතනය කරන්න කඩු අමෝරාගෙන එන වදකයා වගේ තමයි ක්ලේශ ධර්ම. එතකොට මේ කියන ක්ලේශ ධර්මයන්ට යට නොවන හැටියට දිලක්වත් ඉහිරෙන්නේ නැතුව සතව සම්ප්‍රජානකාරී කායගත සතිය වඩනවා නම් නොගේරු නිවන් දැකට ආගත හැකි වෙනවා කියන එකයි බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ. දැන් අපි සලකා බලමු මොකද්ද මේ චිත්තේ චිත්තේ කියන්නේ කියලා. ජාති කවුරුත් දන්නවා විශේෂයෙන් අභිධර්මයේ ගැන උගත්තා හොඳට දන්නවා චිත්තේ කියන්නේ මොකක්ද කියලා. ඒක රැකගන්නේ කොහොමද කියන එකත් අපි දැක ගන්නට ඕනේ, දැනගන්නට ඕනේ. චිත්තේ කියන්නේ පුදුමාකාර ඇහැට පේන්නේ නැති අරූපී ධර්මයක්. පරම ධර්ම හතරක් තියෙනවා බුදු දේශනාවේ. චිත්ත පරමාර්ථයේ, චෛතසික පරමාර්ථයේ, රූප පරමාර්ථයේ සහ නිර්වාණ පරමාර්ථයේ කියලා. ඒ නිර්වාණ පරමාර්ථය කියනෙම ලෝකෝත්තරයි. චිත්ත පරමාර්ථයේ කොටසක් ලෞකිකයි, කොටසක් ලෝකෝත්තරයි. චෛතසික පරමාර්ථයේ කියෙමයි රූප පරමාර්ථයේ කියෙම ලෞකිකයි. ලෝකේටයි තියෙන්නේ. මේ චිත්ත පරමාර්ථයේ ඒකල චිත්තය කියන්නේ මක් නිසාද? චිත්තය කියන්නේ යම්කිසි අර්ථයක් නිමිති කරගෙනයි. චින්තේ තේටි චිත්තං ආරම්මණං විජානාති ඇති අත්ථෝ. අරමුණු දැනගන්නේ, අරමුණු සිතන්නේ යමක්ද, ඒක තමයි චිත්තය කියන්නේ. තං චින්තන ලක්ෂණං, එය අරමුණු දැනගන්නා ආකාර ලක්ෂණයයි කියන්නේ. සුබ්බංගම රසං, ප්‍රායෝගික ධර්මයන් පෙරමුණු වීම තමයි මේ ක්‍රියාකාරීත්වය. ප්‍රායෝගික ධර්මයන් පළෙන් පෙරමුණු වීම තමයි ක්‍රියාකාරීත්වය. ඒ වගේම අනුපච්ඡේද පටිපට්ඨාන, පරම්පරාව නොසිඳී යාම තමයි වැටෙන ආකාරය. නාම රූප පදත්තානං, නාම රූප දෙක තමයි සිතට ආසන්නම හේතුව. සිතේ ලක්ෂණය චින්තනයයි. සිතේ ක්‍රියාකාරීත්වය සාධකිතයන්නේ පෙරමුණේ පවස්නා බවයි, නායකත්වයෙන් පවස්නා බවයි, සිත වැටෙන ආකාරය අතරක් නැර පවතින බවයි. එකින් එකට ධම්මල් පුරුත් වෙනවාම සිතින් සිතට ගැළපෙනවා. ඒක චිත්ත නියාමයයි. සිතට ආසන්නම හේතුව තමයි නාමයේ රූපය. නාමයයි රූපය දෙක පිහිට කරගෙන තමයි සිත පවතින්නේ. මේ සිතේ තියෙනවා ලක්ෂණ හයක්. විචිත්ත කරන චිත්තං අත්තනෝ චිත්තකායවා චිත්තං කම්ම කිලේසේහි චිත්තං සායතිවා තථා කිනෝති අත්ත සම්සානං විචිත්තාරම්මනං චිතාති. මේ ටීකාගත ගාථාවක්. සිත ඇඳෙන්නේ මේ සඳහා අධ්‍යක්ෂු අර්ථ හයක් මෙතන තියෙනවා. විචිත්ත කරන චිත්තං, චිත කියන දේ විචිත්‍රු දේවල් සිද්ධ කරනවා. මේ ලෝක යම් තාක් නිර්මාණ තියෙනවා නම් ඒ නිර්මාණයේ කර්තෘතුමා තමයි සිත. ගෙවල් හදන්නේ සිත, යාන වාහන හදන්නේ සිත, අවියවදා හදන්නේ සිත, චිත්‍ර කර්ම හදන්නේ සිත, චෛත්‍යයක් හදන්නේ සිත, යාරයක් ගොඩනැගිල්ලක් ඉදි කරන්නේ සිත, පාරවල් හදන්නේ සිත, වගේම දරුවන් හදන්නේ සිත, ශිෂ්‍යයන් හදන්නේ සිත, රටක් හදන්නේ සිත, ලෝකය හදන්නේ සිත, මහා පොළොවේ හැදෙන්නේ සිත නිසා. හිතන්න පුළුවන් මේ මහා පොළොවේ නම් මැව්වද කියලා. නෑ, මැව්වන්නේ මේ සිත ප්‍රත්‍ය කරගෙන මේ මහා පොළොව පවා හැදිලා තියෙන්නේ. ඒක දිග කතාවක්. ඒසා ලෝකේ යම් තාක් විචිත්‍රු දේවල් නිර්මාණය කරනවා නම් දැන් ඈත කාලයට වඩා මෑත කාලයේ පුදුම දේවල් සිතෙන් නිර්මාණය කළ තියෙනවා.
යම්කිසි නිෂ්පාදනයක් කරන්නේ සිතනේ පළමුවෙන් නිෂ්පාදනය කෙරෙන්නේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න නම් සිතෙන් හිතලා තමයි ඒක නිෂ්පාදනය කරන්නේ ඒක නිසා විචිත්‍ර දේවල් නිෂ්පාදනය කිරීම අර්ථයෙන් සිතේ විචිත්‍ර කරනාර්ථයෙන් චින්තේ චිත්තේ කියලා කියනවා අත්තනෝ චිත්තතාවේවා මේ සිතේ ස්වභාවයෙන්ම විචිත්‍රයි තමාම විචිත්‍රයි වෙලාකට සන්තෝෂ සිතක් වෙලාකට ආනන්ද සිතක් වෙලාකට ශෝකාන්විත සිතක් වෙලාකට ඇලෙන සිතක් වෙලාකට තරහා සිතක් වෙලාකට ඉදිමිච්ච සිතක් වෙලාකට බයජනක සිතක් ඔය වාගේ එක එක ආකාරයෙන් විශ්වලා ගන්න එක එක ආකාරයෙන් සිත විශ්වලා ගන්නවා ඒ ඒ ක්‍රියාකාරීත්වයයි මේ සිතේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් අන්න ඒක නිසා තමාම තමා විචිතුරුයි වෙලාවට ධානලාභී හිත වෙලාවට අභිඥාලාභී හිත වෙලාවට මාර්ගපාලාභී හිත වෙලාවට ධානලාභී ඥාන සමාපත්තිලාභී හිත ඔක්කොම සිතේ ස්වභාවය විචිතුරුයි ඒක නිසා විචිතුරු වර්ථයෙන්ද සිත සිත්තේ කියලා කියනවා අත්තනම සිත්තතාවේවා සිතං කම්මතිලේසේහි අනික මේ සිත ගොඩ නැගිලා තියෙන්නේ කර්මක්ලේය කියන නිසායි ඔය චිතේ චිතේ කියන දැන් අපි ප්‍රේතිය කියලා කියන්නේ ගොඩ නැගුව අර්ථයෙන් චෛත්‍ය කියලා. ඒ වගේ මේ චිත්ත සංතානයේ ගොඩ නැගුනේ කවුරු නිසාද? කම්ම පිළේසෙහි. කර්මයයි ක්ලේශයයි දෙක නිසා මේක ගොඩ නැගිලා තියෙනවා. ඒ කොහොමද සිද්ධ වෙන්නේ? මේ දේශනාක් වශයෙන් කියනවා නම් දැන් අපි මනුෂ්‍ය ලෝකෙ උපන්නා. මේ මනුෂ්‍ය ලෝකේ ප්‍රතිසන්දිගන්නාලද සිත කර්මයයි ක්ලේශයයි නිසා උපන්නේ ඒ කොහොමද? පූර්ව ජාතිය අපි යම් තැනක ජීවත් වෙ සිටියා. පූර්ව ජාතිය හේතුව මනුෂ්‍ය ලෝකෙ උපදින්න ඕනේ කියලා. අද ඒවා මතක නැහැ. එදා හිතුවා. ඒක තේරුම් ගන්න පුළුවන් අද මනුෂ්‍යයන්ගේ සිටිවිලි අරුව. දැන් අද මනුෂ්‍යෝ හිතනවානේ අනේ මේ මනුෂ්‍ය ලෝකෙ නම් දුකයි දෙව්ලෝකෙ යන්න නැත්තම් හොඳයි කියලා හිතනවානේ. ඒ වගේ එදා අපි හිතලා තියෙනවා මනුෂ්‍ය ලෝකේ යන්නම් හොඳයි. මොකද පින්දාම් කරගන්න. මනුෂ්‍ය වාසයෙන් උපන්නොත් දන් දෙන්නේ සීල රැකෙන්න භාවනා කරන්න බණ අහන්න ආගමික වැඩ කරන්න පුළුවන් කියලා එදා අපි අහලා තිබුණා. එතකොට අපි එදා මනුෂ්‍ය ලෝකේ යන්නේ හිතනකොට මේ මනුෂ්‍ය ආත්මයේ තියෙන එක නාම රූප දෙකක් බව හිතුවේ නැහැ. ස්කන්ධ පහක් ආතන 12ක් ධාතු 18ක් කියලා හිතුවේ නැහැ. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුක්ත නාම රූප පරම්පරාවක් කියලා හිතුවේ නැහැ. ජාත ජරා ව්‍යාධි මරණයන් දෙපත්ත නාත්මයක් කියලා හිතුවේ නැහැ. අන්න හිතුවේ නැති එකට කියන අවිද්‍යාව කියලා. අන්න ක්ලේශයක් පහළ වුණානේ. ඊළඟට අපි එදා හිතුවා මනුෂ්‍ය ලෝකය තමයි හොඳම තැන කියලා. අන්න ඒක තැළුම් කරන්නේ අන්න තෘෂ්ණාව. අන්න උපක්ලේශයක්. ඊළඟට මට මනුෂ්‍ය ලෝකයම ඕනේ. මනුෂ්‍ය ආත්මාඥ භාවයක්ම ඕනේ. අන්න උපාදානය කරානේ. දැන් අවිද්‍යාවයි සංනාවයි උපාදානය ඇතුණු අකුසල සිතක එදා පහළ වුණා. ඒක මේ අපාගාමී අකුසල ඇත්තේම නෙමෙයි. කුසල කර්මයක් කරන්නේ උපනිෂ්ණේ වෙච්ච අකුසල සිතක්. ඒකෝට අවිද්‍යාවයි සංනාවයි උපාදානයයි කියන ක්ලේශ ධර්මයන් එතන පහළ වෙනකොට චේතනාවක් පහළ වුණා ඉත සුදුසු පින්කමක් කරන්න. සුදානයක් දෙන්න, සීලයක් රකින්න, භාවනාවක් කරන්න, කවර හෝ පින්කමක් කරන්න එදා හිතේ චේතනාවක් පහළ වුණා. අන්න කර්මය. ඒකෙන් සංකාර කියලා. ඒ චේතනාව අනුව ඊට සුදුසු කර්මයක් රැස් කළා. ඒ කර්මයේ රැස් කරන කොට අන්න එකට එන කර්ම භවය කියලා. ඒකට සංස්කාරයේ මුලින් ඇති වුණා ඊළඟ කර්ම භවය සිද්ධ වුණා. අන්න කර්මක් ක්ලේශයන් එකතු වෙලා කුසල කර්මය සිද්ධ වුණා. ඒ අකුසල චේතනාවල් කුසල සිතේ පහළ වුණා නෙමෙයි ඒක පුරෝගාමී වශයෙන් පහළ වෙලා උපනිශ්‍රේ වුණා. උපනිශ්‍රේ වීමෙන් තමයි කුසලේ පහළ වුණේ. ඒතකොට කර්ම කියන චේතනාවයි චේතනා සම්ප්‍රයුක්ත චිත්තචෛතසික ධර්මයි කියන කර්ම භාවයයි ඊළඟට අවිද්‍යා සංඥා උපාදාන කියන මේ ප්‍රධාන හේතු තුනකුත් ඔකට ප්‍රත්‍ය වුණා. ඒ හේතු තුන පමණක් නෙමෙයි ඔය හේතු තුනෙන් පහළ වෙන සිටේ තියෙන චිත්තචෛත ධර්ම 20ක්. ඒ ඔක්කොම මේ ප්‍රේත ධර්මයන්ද පක්ෂපාත උනා. ඒ මොනවද? පළවෙනි ලෝභ මූල අකුසල කිසේ කියලා හිතමු.
පළවෙනි ලෝභ මූල අකුසල හේතුයේ තියෙනවා ධර්මතා මිශ්‍රා. සර්ව චිත්ත සාධාන හතක් තියෙනවානේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසකාරී කියලා හතක් තියෙනවානේ ඒ හතයි ප්‍රකේණික කියලා හයක් තියෙනවානේ විචාරක විචාර අභිමෝක්ඛ විරිය ප්‍රීති ඡන්ද කියලා 13යි. ඕවත්ින් කුසල් පැත්තට සාධාන වෙනවා නමුත් මෙතන අකුසල සිතේ එකතු වෙනවා. ඊළඟට අකුසල ඡායිතක වශයෙන් මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච කියලා මෝහ චතුෂ්කයේ පහළ වෙනවා. දැන් ඒක 17යි. ඊළඟට ලෝභ දිට්ඨි කියන අකුසල දෙකක් පහළ වෙනවා 19යි. සිතත් එක්ක 20යි. දැන් ඒකෝත් එතන මෝහ කියන්නේ මෙන්න අවිද්‍යාව. ලෝභ කියන්නේ මෙන්න තණ්හාව. දිට්ඨි කියන්නේ මෙන්න උපාදානය. මේ ප්‍රධාන තුන එකතු වෙලා චිත්තචාර ධර්ම විශ්වා එක සිතේ පහළ වුණා. ඒ පහළ වූ ධර්ම තමයි ප්‍රේත ධර්ම හැටියට හැඳින්වෙන්නේ. අර සරුවචිත්ත සාධාන ප්‍රතිනෙක කියන ඡායික 13ක් මේ ක්ලේශයන් එකතු වුණා. පක්ෂපාත වුණා සහයෝගී වුණා. ඉතින් ඒ ධර්මතා සියල්ල ප්‍රත්‍ය වුණ කුසලයක් කරන්න. උපනේශ්‍රේ ප්‍රත්‍යයෙන් තමයි ඒ කුසලයේ සිද්ධ වුණේ. ඒවත් ඒ කර්මය නිසා මරණාසන්න මොහොතේදී ඔය මරණාසන්න ජලම් වියතේට කුසල කර්මයේ සිහි වුණා. අන්න සිහිවීම නිසා ඒ භවයේ චුතේට අනුතුරුව ඒ කුසල කර්මයේ සංරූපව මෙලොව අපපටිසන්දි විඥානයේ පහළ වුණා. පටිසන්දි විඥානයේ තනිකර පහළ වුණා නෙමෙයි. පටිසන්දි විඥානයත් එක්ක ඡායසික ධර්මයි කර්මජ රූපයි මේ දෙගොල්ලම පහළ වුණා. එතකොට ඒ ඡායසික ධර්මයට කියන්නේ නාම විලාද රූපයට රූප කියලා. නාම රූප දෙක පිහිට කරගෙන පටිසන්ධි විඥානේ පහළ වුණා. ඒ පටිසන්ධි විඥානේ අපේතම සෝමනස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික රණී මහා කුසලයක විපාකයක් කියලා. එහෙනම් මේ චිතේ තියෙන චිත්ත ඡායසික ධර්ම 34ක්. 34ක් තියෙනව මොනවද? අර මුලින් කියපු සාරෝචිත සාධාන 7යි ප්‍රතිනෙක 6යි 13යි. සෝබන සාධාන 19ක් තියෙනවා. සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස තත්‍ර මග්ගසතා අතයි. කාය පස්සන්දි චිත්ත පස්සන්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය සම්මඤ්ඤතා චිත්ත සම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජ්ජුකතා චිත්ත උජ්ජුකතා කියලා කියන 12 19යි. ඒ 19 යැපෙන 13යි 32යි. ප්‍රඥා ඉන්ද්‍රියවත් අමෝහ චෛතසිකය 33යි. සිතත් එක 34යි. දැන් මෙන්න මේ ධර්මතා සියල්ල අද පටිසන්ධි විපාක සිතේ පහළ වුණා. ඒකවත් ඒ චෛතසික ධර්ම 33 නාමයයි. ඒ චෛතසික ධර්මත් චිත්ත චෛතසික ධර්මයත් එක පටිසන්ධි රූප කලාප තුනක් පහළ වුණා. කාය දශක, භාව දශක, වස්තු දශක කියලා. රූප නිති තුනක් පහළ වුණා, 10 නිති තුනක්. එයින් කාය දශක පීවේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රේ කාය ප්‍රසාදී ඔය 10යි. භව දශක පීවේ අර වගේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රේ භව රූපයයි 10යි. වස්තු දශක පීවේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රේ හදේ වස්තු ඔය කියන රූප 10යි. මේක තමයි එතන පහළ වෙච්ච කර්මජ රූප නිති 3. ඒතකොට මෙන්න මේ පටිසන්ධි විඥානය කවුරු විසින්ද ගොඩනැංගුවේ උපදෙවියේ අර මුලින් සඳහන් කළ පූර්ව භවයේ කර්මයන් ක්ලේශයන් නිසානේ. අන්න ඒකයි චිතං සම්ම ක්ලේශේහි කියලා වදාළේ. දෝර කර්ම ක්ලේශයන් විසින්නේ මේ පටිසන්ධි විඥානේ ගොඩනැගුවේ. පටිසන්ධි විඥානේ ගොඩනැගුවාට පස්සේ මොකද වෙන්නේ? භවාංග සිත්තේ ලිය යනවා. ඊළාට මනෝද්වාරික වශයෙන් භවනිකාන්තික ලෝභ සිත් පෙළියක් පහළ වෙනවා. ඊළඟට මාස් මේ සති 11ක් ගියාට පස්සේ ඒ సంతානයේ අවශ්‍ය චක්ඛෝ ශෝතේ ඝාන ජීව ප්‍රසාද රූපස් පහළ වෙනවා. ඒවා පහළ වුණාට මව කුසේ ඉන්නේ කාලේ වෙන අරමුණු ගන්නේ නැහැ. නමුත් මනෝද්වාරික වශයෙන් කුසල වූද අකුසල වූද ජවන් සිත් පහළ වෙනවා මව කුසේ ඉන්නේ කාලේ. ඒ කාලේ මව කුසේදී දරුවා හිතන දේ තමයි මවතුමට දොළ දුක කියලා හැදෙන්නේ. මවතුනි හිතන දේවල් දරුවාටත් දැනෙනවා.
එනිසා දෝහල කියන දෙන්නාගේ හිත එක්කාසියලා තමයි දරුවා වැඩෙන්නේ. දෙමාපියෝ හොඳ දේවල් හිතනවා නම් දරුවාට හොඳ අදහස් පහළ වෙනවා. දෙමාපියෝ නරක දේවල් හිතනවා නම් දරුවාටත් නරක හිතීමේ පහළ වෙනවා. ඔය වගේ මාස 8ක් 9ක් 10ක් මව කුසේ අවහිර වෙලා ජීවත් වෙලා මෙලව එළියේ දකිනවා. දැන තේන වාසටින කොට ඉඳුරම් මුහුකුරා ගියාම තමයි ඒ සංකාණයට මේ අරමුණු ගැනීමෙන් ලෝභ දෝෂ මෝහ ආදී උපක්‍රේතත් අලෝභ අදෝ සමෝහ ආදී කුසල මූලක් පහළ වෙන්න ලැබෙන්නේ. එනිසා සරුවක් යන වාසේ දේශනා කළා සබස්සර නිදම් මික්කේ චිත්තං සංචකෝ ආගන්තුකේහි උපක්‍රේහි උපක්‍රේතං කියලා. ප්‍රතිසම්මේ ජනක කර්මයෙන් හටගත් විපාක විඥානේ බොහොම පිස්කිරි සිදුයි. ඒ ලෝභ දෝෂ මෝහ උපක්‍රේත සමුදාචාර වශයෙන් නැහැ. ඒකිත පිරිසිදු ජයකය පබස්සර නිදන්තියා දේශනා කළ ඒකිත බොහොම පිරිසිදුයි. නමුත් දැනතේන වාසයේදී දොරතු අයෙන් ගන්න අරමුණු අනුව අයෝනිසෝ මනසකාරය නිසා හිත අපිරිසිදු වෙන්න පටන් ගන්නවා. උපක්ලේශයන්ගෙන් අපිරිසිදු වෙනවා. ඒකයි සරුවක් යන වාසයේ තන දේශනා කළේ. ඒකත් ඊළඟ සඳහන් වෙන්නේ සිතං කම්ම කෙලේශේහි සිතං සායති වාසත හතරෙනි ආර්ථේනේ චිත පිළිබඳ ආර්ථේ හතරෙනි එක මොකක්ද චිතං සායති. චිතං කියන්නේ ගොඩනැගු ආත්ම භාවය. මේ ගොඩනැගු ආත්ම භාවය සායති රකිනවා. එතකොට මේ කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගු ආත්ම භාවය චිත ආරක්ෂා කරගන්නවා, චිත රකිනවා, චිත සැකගන්නවා. ඒක නිසා චිත්තං කියලා කියනවා. කොහොමද ඒක ගන්නෙ? දැන් පටිසන්ධිගත චිතෙන් අනුතුරුව පහළ වෙන භවංග චිත්තේලිය මෙන්න භවසංග භූතං භවංගං කියලා හඳුන්වනවා. මුළු ජීවිතේම රැක බලා ගන්න චිත්ත පරම්පරා තමයි භවංග චිත්ත පරම්පරාව. මේ භවංග චිත්ත පරම්පරා බොහොම ශාන්ත ස්වභාවයෙන් යුක්තයි. ඒකට කියනවා නිරුත්සාහ ශාන්ත ස්වභාවය කියලා. දැන් අපේ సంతානයේ ජීවත් වෙන කාලේ වැඩිම පහළ වෙන්නේ භවංග චිත්තමයි. ජවන් චිත්ත වශයෙන් චක්ඛුද්වාරික ජවන් චිත්ත සෝතද්වාරික ධානද්වාරික ජීවාද්වාරික කායද්වාරික මනෝද්වාරික ජවන් හිත් පහළ වෙනවනේ. ඒ පහළ වෙන්නේ වැඩිම ගානක චිත්ත වේතයක දීති චිත්ත වශයෙන් ලැබෙන 14යි. ඔය අතර කෝටි ප්‍රකෝටි ගානක් යනවා භවංග චිත්ත. ජවන් හිත්යක් අතර සිය ගණන් දහස් ගණන් කෝටි ගණන් භවංග හිත් තමයි පහළ වෙන්නේ. ඔය භවංග හිත්ෙන් තමයි යසේ ශරීරයෙහි කර්මජ රූපය සියල්ලම සංරක්ෂණය කරන්නේ. කර්මජ රූප අපි පරිසන්නේ ජනක කර්මයෙන්නේ චක්ඛු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ධාන ප්‍රසාද රූපය, ජීවා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය, භාව රූපය, ජීවිතේන්ද්‍රය රූපය, හදය රූපය, මේවා කර්මජ රූප. ඔබත් ජනක කර්මයේ පිහිට කරගෙන උපස්ථාමක කර්මයන්ගේ සහාය ලබාගෙනයි පවතින්නේ. එතකොට ජනකාර්මයේ යම් තාක් ශක්තිමන්ත නම් ඒ තරමට මේ රූප පරම්පරාවයි නාම පරම්පරාවයි ජීවත් වෙනවා. ඒ ජනකාර්මයාගේ ශක්තිය සිඳුනා නම් අන්න එදාට මේ නාම රූප ඇද වැටෙනවා. එතකොට ඒ ජනකාර්මයෙන් තමයි පටිසන්ධි භවංග චිත්ත තේලියේ පවසගෙන යන්නේ. එනිසා මේ ස්කන්ධ කූඩුව නැති සයිත්‍ය නැත්තන් චිත්තකය පාලනය කරන්නේ නිසා අර්ථයෙන් චිත්තං කියලා හතරෙනි අර්ථයෙන් සිත හඳුන්වනවා. කිනෝති අර්ථ සංතානං ඔන්න පස්වෙනි අර්ථයයි. කිනෝති අර්ථ සංතානං මේ සිත ආත්ම භාවය වර්ධනය කරනවා. ගොඩනගනවා. ඒ කොහොමද ගොඩනගන්නේ? ලැබෙන ලැබෙන ඇහැට යමක් දැක්කත්, කනට යමක් ඇහුණත්, නාසිකාට යමක් අරමුණුණත්, දිවට යමක් අරමුණුණත්, කයට අරමුණුණත්, හිතෙන් අරමුණු ගත්තත් එක්ක ලෝභය එක දෝෂේ එක මොහය. ලෝභේනවා නම් ලෝභ මොහ. දේශේනකොට දේශ මොහ. ඒ අනුව කර්ම සිද්ධ කරනවා. පස්පව් කරනවා, දස අකුසල් කරනවා, සමාධි පංචානන් තරිය ප්‍රවා කරනවා, নানা ප්‍රකාර අකුසල් රැස් කරනවා. මේකෙන් මොකද වෙන්නේ? දුක්ඛ සාගත ස්කන්ධ පරම්පරාව වර්ධනය කරනවා. ඒ වගේම සද්ධාව, සීලය, ශ්‍රද්ධය, ත්‍යාගය, ඥානය මේවා උපදවාගෙන දන් දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා, දෙව්ලෝ පතනවා, බඹලෝ පතනවා, රජසප පතනවා, ධන සම්පත් පතනවා, රූප සම්පත් පතනවා, මේවා කරමින් මේ භව සංසාරයේ දිගට පවත්වා ගන්න ප්‍රාර්ථනා කරනවා. ඒතෝතනි ස්කන්ධ පරම්පරාව මෙලවත්
මතුවටත් සැපෙන් හෝ දුකෙන් හෝ පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වෙන්නේ සිතයි. ඒකට කියන කිනෝති අත්ථ සංචානං ආත්ම සංචානෙ වර්ධනය කරනවා. ආත්මා පරම්පරාව වර්ධනය කරනවා. ඒ අර්ථයෙන් මේකද සිත්තේ කියලා කියනවා. විචිත්තා රම්ම නන්තික ඒ කියන්නේ මේ සිත විෂතුරු අන්දෙනින් අරමුණු ගන්නවා. එකම නෙලාවේ නොයෙක් වැඩ කරනවා. මේ ඇහෙන් දකිනවා, කනෙන් අහනවා, සුවඳක් ගඳක් විඳිනවා, රසක් විඳිනවා, ස්පර්ශයක් විඳිනවා, හිතනොත් හිතනවා, බුදුම නිදියට බුදුම ශීඝ්‍ර ධාවනෙන් මේ සිත අරමුණු ගන්නවා. ඒ සිත අරමුණු ගැනීමේ ශීඝ්‍රත්වය බොහොම විචිත්‍රයි. අන්නේ කෙනෙක්ලා විෂතුරු අර්ථ විෂතුරු අරමුණු ගන්න බැරිනේ සිත්යේද සිත්යේ කියලා කියනවා. දැන් එතකොට මේ වාගේ තේරුම් හයකින් මේ සිත හඳුන්වලා තියෙනවා. විෂිතුරු දෙය නිර්මාණය කරන අර්ථයෙන් චිත්තය. සමාම විෂිතුරු දෙයෙන් චිත්තය. කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුන නිසා චිත්තය. වාගේම කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු ආත්භාවයේ රකින නිසා චිත්තය. කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු ආත්භාවයේ වර්ධනය කරන නිසා චිත්තය. විෂිතුරු අරමුණු ගන්නා දරින් චිත්තය. කොන චිත්තයේ අර්ථ හයක් මෙතන ප්‍රකාශ වුණා. ඊතෝර දැන් මේ චිත්තය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආරක්ෂා කරගන්න කියලා. මේ චිත්තයේ ප්‍රභේද වශයෙන් තියෙනවා 89ක් සංක්ෂේපයෙන් 89ක් විස්තර වශයෙන් 121ක්. ඒ 89 කියන්නේ ලෝකෝත්තර සිත් අටක් එක්ක ලෝකෝත්තර සිත් පහකින් කියවොත් ලෞකික වශයෙන් ලැබෙන සිත් සියල්ලම ලැබෙන්නේ 81යි. ඒ 81නොත් රහතන් වහන්සේලාට පමණක් ලැබෙන කොටසක් වෙන එක වෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ මහා ක්‍රියා 8යි, පසිතෝත්පාදයයි 9යි, මහග්ගත විපාම ක්‍රියා 9යි 18ක් තියෙනවා. ඔය 18 රහතන් වහන්සේලාට පමණයි ලැබෙන්නේ. ඒ ටිකක් වෙන් කරලා ගන්න ඕන. ඒක රහත් භූමියට ඇති නිසා. ඒ හැරේ ඉතිරි පිටිකායික ධර්මයන් මේ ලෝක ධාතුවේහි පවත්නා මිනිසයන් 15 වේදවා. එිනුත් දැන් කාමාවචර භූමියේ ජීවත් වෙන කෙනෙක් නම් ඒ කියන්නේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ නෙමෙයි මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක වැනි භූමියේ ඉන්න කෙනෙකු නම් එයාට ගන්න උපරිම ගාන ලැබෙන්න පුළුවන් සිත් වාර තියෙනවා 54ක්. ඒ මොනවාද? අකුසාසෙ 12යි. අයතකෝසෙ 18න් අසුතෝත්සාදේ හැර 17යි. 12යි 18යි 19යි. මහා කුසලාචයි මහා විපාකාචයි 16යි 45යි. ඊළඟට රූපාවචර කුසල 5යි අරූපාවචර කුසල 4යි 9යි. එතකොට 54යි. ඔන්නෙ පිටේ මනුෂ්‍ය ලෝකෙ ඉන්න කෙනෙකුට 15 වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධ්‍යාන ලැබුවොත් තමයි මේ 9 ලැබෙන්නේ රූපාවචර අරූපාවචර ධ්‍යාන. එහෙම නැත්නම් 45යි. එතකොට මෙන්න මේ සිත ආරක්ෂා කරගන්නයි කියලා කියන්නේ නිරන්තරයෙන් නියති සිත් වශයෙන් ලැබෙන චිත්ත පරම්පරාව කුසල් සිත් බාට පමුණවා ගැනීමයි. දැන් සිතේ තියෙන කුසල අකුසල විපාක ක්‍රියා අවස්ථා හතරක් තියෙනවානේ. එයින් විපාක ක්‍රියා කියනවට අව්‍යාකෘත කියනවා. අව්‍යාකෘත කියන්නේ මතු විපාක දෙන්නේ කුසල අකුසල වශයෙන් නොදසු නිසා අව්‍යාකෘතයි. එතන ලෞකික විපාක සිටිනවා 32ක්. ඊළඟට ඍතුජන සත්‍යයන් 15 වෙන පුළුවන් ක්‍රියාවෙන් දෙකක් තියෙනවා මේ ආවර්ජන සිත් හැටියට. මනෝද්වාර ආවර්ජන, පංචද්වාර ආවර්ජන. ඕවා අව්‍යාකෘති. ඒ හැරේ කුසල කුසල වශයෙන් 15 වෙන්න තියෙනවා මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝකයේ සිත් වශයෙන් 29ක්. ඒ මොනවාද? අකුසල සිත් 12යි, ආමාචර කුසාසෙ 8යි, මාර්ගගත කුසාසෙ 9යි. සියල්ල එකතු වුණාම 29යි. මෙන්න මේ 29 නිසා 29ෙන් 12ක් සමන් තරඩදායකයි. 17ක් වැඩදායකයි. ඒ වැඩදායක 17නොත් භව සම්පත් සසාගෙන සිද්ධ කරනවා නම් එහි අර්ථය සුළුයි සුළුයි. නැත්තම් තාවකාලිකයි වෙනස් වෙන සුළුයි. ඒක මධ්‍යමයි ප්‍රණීත නැහැ. නිවන් පතාගෙන ඒ කුසාසී 17 වැඩුවක් තමයි ඒක ප්‍රණීත සිතක් බාටපත් වෙන්නේ.
එතකොට මේ ජනපද කල්යාණී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කායගත සතිය ගැනයි. මේ සිත ආරක්ෂා කරගන්න සුදුසු මාර්ගය හැටනේ කායගත සතිය. කායගත සතිය කියන තැන අංගුත්තර නිකායේ ඒකක නිපාතේ තියෙනවා කායගත සතිය වැඩීමේ ආනිසංස කියන සූත්‍ර 68ක්. ඒතනං සවිත්‍ර ආනිසංසයක් මේ කායගත සතිය තියෙනවා. කායගත සතිය ප්‍රමේයෙ තියෙනවා 18ක්. එයින් මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ 14ක් තියෙනවා. කායගත සති සූත්‍රයේ 4ක් තියෙන එතකොටයි 18 වෙන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ දැක්වෙන කායගත සතිය පළමුවෙන්නේ ආනාපාන සතියයි. දෙවැන්නේ ඉරියාපත මනසිකාර්යයයි. තුන්වැන්නේ චතු සම්පජඤ්ඤයයි. හතරවැන්නේ ප්‍රතිකූල මනසිකාර්යයයි. පස්වැන්නේ ධාතු මනසිකාර්යයයි. අයේ සිට 14 දක්වා නව සීව සිටයයි. කායගත සති සූත්‍රයේ දක්වූ කායගත සතියේ වර්ණ සසින වශයෙන් අතරාකාරයි. නීල සසිනය, සීත සසිනය, ලෝහිත සසිනය, ඕදාස සසිනය තියෙයි. ඒතොත් මේ භාවනා වශයෙන් ක්‍රම තුනකට වඩන්න තියෙනවා. ගති ශාකාරයේ අරගත්තොත් ඒක පටික්කෝල මනසිකාර වශයෙන් වඩන්න පුළුවන්. ඒකම ධාතු මනසිකාර වශයෙන් වඩන්න පුළුවන්. ඒ දක්ෂිණාකාර කියන ප්‍රේසාදී කොට්ටාසවල නිල් පාට අරමුණු කරගෙන නිල කසණයක්, කහ පාට අරමුණු කරගෙන පීත කසණයක්, මේ පාට අරමුණු කරගෙන ලෝහිත කසණයක්, සුදු පාට අරමුණු කරගෙන ඕදාත කසණයක් කියන කසණ වඩන්න පුළුවන්. පිළිකුල වශයෙන් මේක වැඩි වීමෙන් ප්‍රථම ඥාන උපදවාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. ධාතු මනසිකාරයේ වැඩි වීමෙන් උපචාර සමාධිය ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. වර්ණ කසන අතර වැඩීමේ කසන භාවනා සපුරාගෙන අරූප සමාපත්තිය ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයටයි කායගත සතිය බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. දැන් එතකොට දහසක් කටයුතු මැද්දේ විසරණසළු සිතක් ඇති කෙනෙකු විසින් ඕම දෙනි අතරක් නැහැ කායගත සතිය වඩන්නේ කියන ගැන ඊළඟට හඳුන්වන්න තියෙන්නේ. ඉන්න තුන් අහලා තියෙනවා නේද සිද්ධියක්. දමදෙව කුරුරාට කම්මාස ධම්ම නියංගමේ මෙහි නිවාසලා ඉන්න ආශ්‍රමයකට කුඩා ගිරාපතෙක් ලැබුණා. නිකන් ලැබුණා නෙමෙයි ගමින් ගමන ගමින් ගම ඒ සතුන් ලවා ක්‍රීඩා දක්වන නළුවෙකු අතින් ගිරාපතෙක් අමතක වුණා එතෙන්දි. මේ ගිරාපතවා මෙහි නිවාසලා හදාගත්තා. ගිරාපතවා හදාගෙන යක් නමක් කිව බුද්ධ රක්කෙට කියලා. සංඝ ඉස්තිවිදීන් වහන්සේ දිනක් මේ බුද්ධ රාජ්‍යෙත් කතා කරලා කිව්ව බුද්ධ රාජ්‍යෙත් අපි පැවිද්දු. පැවිද්දෙන් ඇසුරේ ඉන්නකොට නිතරම ඉන්න එපා. භාවනා කරන්න ඕනේ. ඔබට ගැඹුරු භාවනාවක් කරන්න බෑනේ. ඔබ හැම විටම මේ ශරීරය ඇට සැකෙල්ලක් කියලා හිතාගෙන අත්ේ 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 කියන එක කීයක ඉඳා කියලා. මේක තමයි අතරක් නැහැ කියන්නේ කියපු භාවනාව. ඒ කායගත සතියනේ. ගතිංසාකාරයෙන් අතික මනසිකාරය. ඉතින් මේ ගිරාපතෝ මේක පාඩම් කරගත්තා. දැන් ඉතින් හැම වෙලාවෙම යෑම කන වෙලාව ඇර නිදා ගන්න වෙලාවට අත්ටි අත්ටි කීකී ඉන්නේ. මේක පුදුම දෙයක් නේද? මේ ගිරාපතෝට මේ වාගේ භාවනාවක් කරන්න පුළුවන් උනේ භාවනා කරන උතුමෙකු උපදේශයක් ලැබිච්ච නිසානේ. නැත්තම් දන්නේ නැහැනේ මේක. ඉතින් මේ ගිරාපතවා දැන් ඉතින් ගහක් උඩට ගියා. කොරණා කුරට ගියත් වහලේ උදේ වාඩි වුණා කොතනින් එකක් අක්කී 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 කියේක ඉන්නවා. එක දවසක් තොරණක් අග අවසපෙමින් ඉන්නකොට උකුස්සෙක් ඇවිල්ලා මේ ගිරාපතව ඩැහැගත්තා. සාම නිවිනවාසල අත්පොල සංගාලා දෙවිගෙන් මේ උකුස්සාගෙන් මේ ගිරාපතව මුදවා ගත්තා. මුදවාගෙන ගිරාපතවට සාත්‍ය සප්පායම් කරලා ඇහුවා බුද්ධ රාජ්‍යෙට උකුස්සා ඩැහැගෙන යද්දි මොකක්ද හිතුනේ? යාහිත ආර්යාවනි මට හිතුනේ ඇටසැකිල්ලක් විසින් ඇටසැකිල්ලක් බහගෙන යනවා. කොතන හරි මේ ඇටසැකිල්ල විසිරෙනවා කියලා මට හිතුණා කියලා. සාදු සාදු බුද්ධ රාජ්‍යයේ ඔබට මේ ජීවිතේ මගපල නිවන් නොලැබුණත් මේක නැති නිවන් දැකලා අසරක් නෑ රෝක වඩන්න කිව්වා. ඉතින් මේ ගිරාපතව ආයු ඇති තාක් මේ අත්තික භාවනා කළා. ඒ කුසලයෙන් මේ තැනට සුගතියේ කෙපෙදලා
අවුරුදු 236කට පස්සේනේ බුද්ධ වර්ෂ 236 ලංකාවේ බුද්ධ ආගම ඇති වුණේ. ලංකාවේ බුද්ධ ආගම ජීවුනෙන් තියෙන කාලේ අනුරාධපුරයේ පහළ වුණා. හොඳ මිනිසෙක් කියලා උපන්නා. නම තිස්ස. හරි ලස්සන ශරීරය. බොහොම පියකරු ශරීරය. තරුණ වයසේදී මිහින්තලාවේ පැවිදුණා. අනිත් පැයට වඩා බොහොම ශරීර ස්වභාවයෙන් යුක්ත බැවින් මහා තිස්ස කියලා නම භාවිතා වුණා. උනාසේ පැවිදිච්ච දාපතම් පෙර පුරුද්දට ආර්ථික භාවනාව යදුවා. ඉතින් යන්නේ නකොට හැම වෙලාවෙම ආර්ථික භාවනාව. උනාසේට කොයි වෙලාවකවත් මේක අමතක වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ආර්ථික භාවනාව වැඩනවා. ඉදා ගිරාපත වාසාලේ පුරුද්ද. එක දවසක් උදෑසන වත්තින වෙත් නිමවා පාසල කීවර දරල නිහිතලේ සිට අනුරාධපුරේ බලා වඩින අපින්ද පාසෙ. අනුරාධපුරයේ කුණජේක සර්ම කුලකාන්තාවක් සමන්ගේ ස්වාමියාට අඳබර වෙලා සරුවාභරණයෙන් සැරසෙලා මේ මාර්ගය යනවා සමන්ගේ මව්පියන්ගේ ගමට. හිමිගිරි පාන්දර. මෙතුමිය තරුණ වයසේ සිටියේ කුලකාන්තාවක් මේ ස්වාමීන් වහන්සේගේ රූප විලාසයත් බොහොම සෝභා සම්පන්නයි. මේ තැනත් කාමරාග සිතක් පහළ වෙන නරක හිතකින් කියලා වුණා. ස්වාමීන් වහන්සේට මේ ශබ්ද ඇහෙන කොටයි ඇහැරලා බැලුවේ අස්සේ අස්සේ කියලා. නැත්තම් බමයකට වඩා ඈත බලන්නේ නැහැ. බමයක් පමණ බලාගෙන මේ වඩින්නේ අසිත භාවනාවේ. අර සිනාවෙන ශබ්දය ඇහිලා මොකක්ද මේ සින්න ශබ්ද කියලා බලන්නේ අස්සේ අස්සේ කියනින්ම බැලුවා. බාන කොට අර සිනාවෙන කාන්තාවගේ දත් හැට තේලිය තහළු වෙනවා. දත් හැට තේලිය පමණක් නෙවෙයි ස්වබල සපතන් දෙපතුල දක්වා අද සැකිල්ල නැගී පෙනුණා. එලා උන්වහන්සේ හිත සමාධි වුණා. සමාධි සිතින් විපස්සනා ඥාන පහළ වුණා. ඒ හිත නිවැරදිම සෞඛ්‍ය ලක්ෂණ සාධ්‍යත්වයට පත් වුණා. ඉතින් ඒ කුලකාන්තාව යන්න ගියා ස්වාමීන් වහන්සේ ඉදිරියටම ගමන් කරනකොට ඒ කාන්තාවගේ ස්වාමියා දුවගෙන එනවා. ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් මේ පැත්තෙන් මේ කුලකාන්තාවක් ගියාම දැක්කද? උන්වහන්සේ කිව්වා මම නම් දන්නේ නැහැ කාන්තාවක්ද කියලා ඇට සිකිල්ලක් ගියා කියලා. මේ වාගේ සිද්ධි වලින් අපට පැහැදිලි වෙනවා අතරක් නැර මේව වඩන්න පුළුවන් බව. ඒ කියන්නේ ගිරා පැටවා කොච්චර දුර්වල සතෙක්ද? එකාතකින් කිරිසං ආත්භාවයක් අහේතුක ප්‍රතිසන්දියක් කතා කරන්න පුළුවන් වුණා විතරයි. ඒ කතාවට අවශ්‍ය දේ ජෙනින්වාසලා පුරුදු කළ දුන්න භාවනාවක් ඒක ලැබීම නිසා සුගත ලෝකයේ උත්පත්ති ලැබුවා. ඊළඟට මනුලෝ පහළ වෙලා පැවිදි වෙලා අරිහත්ත්වයට පත් වුණා. මෙන්න මේ වාගේ අපට පුළුවන්කම තියෙන්නට ඕනේ අතරක් නැර යම්කිසි භාවනා මනසිකාරයක් දිනු කරන්න. ඒකට මේ රැයේ දවාලේ වෙලාවක් නෙමෙයි නෑ. හැම වෙලාවෙම සමාධියට සිහියෙන් පිහිටුවාගෙන සිහිය පිහිටුවාගෙන සමාත ගැලපෙන භාවනා මනසිකාරයක් රැඳවල් භාවිතා කළ යුතුය තියෙනවා. ඒ මොකද අපේ සිතේ ගලන දිය ධාරාවක් වගේ පාවෙනවා. මේ පාවෙන සිතේ තමන් යෝනිතව මනසිකාරයෙන් හැසිරෙන්නේ නැත්නම් නිරන්තරයෙන් අපේ සිතේ පහළ වෙන අකුසල ජවන් සිත්. ඒ මොකද අප්‍රේණ වශයෙන් තියෙන අනුශේධ ධර්ම හතක්. ඔය හතට අනුව තමයි බොහෝ සෙයින් අපේ හිත වැඩ කරන්නේ. අනුශේධ කියන්නේ අප්‍රේණ වශයෙන් ශක්තිමත් බවට පත් වූ කෙලෙස් හතකට නමක්. කාමරාගානුශේධ, පටිඝානුශේධ, මානානුශේධ, දිත්තානුශේධ, භවරාගානුශේධ, විචිකිච්ඡානුශේධ, අවිජ්ජානුශේධ. ඕවා තමයි බලගත් කෙලෙස්. ඕවා අපේ හිතේ නිතර ඇතිරෙනවා නෙමෙයි. අරමුණක් දුටුන එක පාට පහළ වේදවා. ඒක පාඩ පහළ මේක නිසා මේකට අවශ්‍යය කියලා කියන්නේ. දැන් අපි කුසල කරන වෙලාවේ පහළ වෙලා නැහැ. ඒවා යටපත් වෙලා තියෙනවා. ඒ හිතේ උණුසුම් ගන්නලා තියෙනවා. නමුත් අපේ හිතේ යෝනිසෝ මනසකාරයෙන් සිහියෙන් තොර වෙනකොට මෙන්න අකුසල ජාවන් සිත් පහළ වෙන කොලෝභයක් එක්ක දෝෂයක් එක්ක මෝහයක් මොකක් හරි උපක්ලේශයක් හිතේ තියාගෙන පහළ වෙනවා. මෙන්න මේ පහළ වෙන්න තියෙන අනුශේධ ධර්මයන්ගේ ශක්තිය නිසා පහළ වෙන්න තියෙන අකුසල චිත්ත වේග වලක්වා ගැනීම සඳහා තමයි සතිමන්ත වෙන්න කියලා බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ. අර ඉසේ තියෙන මේ තෙල් පාත්‍රයෙන් බිදස්වත් හැලුණා නම් අන්න ඒ වාගේ තමයි සතියෙන් තොරවීම. සතියෙන් තොර වුණා නම් අර පස්යෙන් යන වදකයා ගෙලගසා දානවා වාගේ තමන්ගේ කුසල ධර්ම නෙමෙත් ගෙල සිඳෙනවා. ඒ වෙලාවේ කුසල ධර්මයන් සිඳිලා යනවා.
අකුසල ධර්මයන් පහළ වෙනවා. අන්න ඒක නිසා සරුවඥන් වහන්සේ මේ ජනපද කල්යාණ සූත්‍රයෙන් උගන්වන්නේ තෙල් පාත්‍රයක් විලක්වත් ඉහිරෙන්නේ නැතුව ඉස උඩ තියාගෙන ගමන් කරන්න පුළුවන් නම් නැතුන් ගැව මේ දක්වන මේ රගමණලක් නැද්දෙන් ඒ වාගේ මේ හාත්පසින් හිත අවශ්‍යන හිත කෙලෙසෙන හිත වික්ෂිප්ත බාට පමුණුවන නානා අරමුණු වලින් ගහනෝ මේ ලෝකයෙහි උපන්න ජනතා විසින් තමන්ගේ හිත යෝනිසෝ මනසිකාරයෙන් අවදි කරගෙන කායගත සතිය යැනි භාවනා මනසිකාරයකින් නිරන්තරයෙන්ම සතිමන්ත කුසල් සිතින් ජීවත් විය යුතුයි පැවැත්විය යුතුයි මක් නිසාද නොමියෙදු දිශාවට යන්නයි. මෙච්චර කාලයක් අපි දිශා පහකට ගියා. ඒකට කියනවා පංච ගතිය කියලා. පංච ගතිය කියන්නේ දිශා පහක් අපි ගමන් කළ ගමන් මාර්ග පහක් තියෙනවා. ඒ මොනවද? නිරේ ගතිය, පෙට්ටිසේ ගතිය, පිරක්ෂාණියෝති ගතිය, යෝනි ගතිය, මනුෂ්‍ය ගතිය, දේව ගතිය කියලා. අපි බොහෝ වාරවල නරක ආදීතන මාර්ගේ ගමන් කළා. බොහෝ වාරවල තිරිසං අපාදන මාර්ගේ ගමන් කළා. බොහෝ වාරවල ප්‍රේතාපාදන මාර්ගවල ගමන් කළා. බොහෝ වාරවල මනුෂ්‍ය ලෝකයට මාර්ගේ ගමන් කළා. බොහෝ වාරවල දිව්‍ය ලෝක හයත රූපේ අරූපේ බ්‍රහ්ම ලෝක යන මාර්ගවල ගියා. නමුත් අපට බැරි වුණා නොගිය යෙරෝ තැනට යන්න. ඔය ගියේ ලෝකයේ ඇතුලේමයි. ඒ සක්කාය කියලා ලෝක ඇතුලේ තමයි මෙච්චර කල්ලාක් අපි ඇතුලේ. ඒ වැඩියෙන් අපි ඇතුලේ මේ පාතාල ලෝකේ. නරකා දේශතර අපායි. සමත්තස්සේ නාම චක්කාරෝ අපාය සසගේ සදිශා කියලා දේශනා කළේ එකයි. මාර්ගඵල නිවන් නොලැබුවා නම් ප්‍රතුජ්ජනයක් නම් ඒ ඇත්තට සුවපිය නිවස වෙන්නේ සතර අපාය කියන එක මේ අට කතා පාඨයෙන් කියනවා. ඒ තරමට අපි සතර අපාය තමයි වැඩියෙන් ඇතුලලා තියෙන්නේ. තාවකාලික වශයෙන් මනලෝට දෙව්ලෝට බමලෝට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා නොගියෙරෝ දිශාව නම් අමත මහ නිබ්බාන ධාතුවයි. ඒ නිබ්බාන ධාතුව කවදාකවත් සීමිතින්වත් දැකලා නැහැ. ඒ නිර්වාණ ධාතුව කියන මේ තත්වය අපි තේරුම් කරගන්න ඕනේ. මහා බෝසතාණන් වහන්සේ විශ්වාසන්ත කල්පලක්ෂ්‍යාත්ම බෝධිසම්භාර පුරාගෙන ආවේ ඔන්නේ නොගියෙරෝ දිශාවන අමා මහ නිවලට පත් වෙන්නටයි. පසේ බුදුරයන් වහන්සේලා ධ්‍යාන සංකල්ප ලක්ෂ්‍යයක් හිත දියුණු කරගෙන ආරක්ෂා කරගෙන පෙරුම් පුරන්නේ ඔය ත්‍ස්වයට එන්නයි. අග්‍රස්නායකයන් වහන්සේලා ඒකා සංකල්ප ලක්ෂ්‍යයක් පෙරුම් පුරන්නේ මේ ත්‍ස්වයට එන්නයි. නොගියෙරු දිශාවට යන්නයි. මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂ්‍ය ගණන් පෙරුම් පුරාගෙන එන්නේ නොගියෙරු නිවන් දැකට යන්නයි. සේතු ශ්‍රාවකයන් වහන්සේලා කල්ප දහස් ගණන් පෙරුම් පුරාගෙන එන්නේ ඔතනට යන්නයි. එනේ නිබ්බාන ධාතුව කියන්නේ කුමක්ද? නිබ්බාන කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. නිබ්බුතියාර්ථය නිබ්බාන කියනවා. ඒ කියන්නේ 11 මහා ගින්නකින් ලෝක ධාතුව උත්හැවෙනවා දැවෙනවා. 11 මහා ගින්නක් මේ ලෝක ධාතුවේ නිරන්තරයෙන් ඇවිලගෙන දැවෙනවා. ඒ මොනවාද? දුක් ගිනි ආශාය කෙලෙස් ගිනි තුනයි. රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න, දුක් ගිනි තුනයි. ජාති ගින්න, ජරා ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක්ඛ ගින්න, දෝමනස්ස ගින්න, උපායාස ගින්න. දුක් ගින්න අටයි. මේලායින් තමයි මිනිස්යෝද, දෙවියෝද, සිව්පාවෝද, තිරිසන් සත්වද, ප්‍රේතාපායේ සත්වයෝද, බ්‍රහ්ම ලෝකෝම දැවි දැවි කියන්නේ මේ ගිනි වලින්. මේවා නිහිත වේලාවක් මේ ලෝක ධාතේ නැහැ. ඒවා නියුල එකම තැනක් තියෙනවා. ඒ තැන තමයි නිබ්බුති අර්ථයෙන් නිබ්බාන කියලා කියන්නේ. ඒක එක තේරුමක්. අනිත් තමයි කෘෂ්ණාවට කියනවා වාන කියලා නම. භවා භවං විනනේතෝ සංසිබ්බනේතෝ වානං උච්චති තණ්හා. භවයෙන් භවයට ගොතන බැවින්, හිවන බැවින්, ගැටලෙන බැවින් කෘෂ්ණාවට කියනවා වාන කියලා. සාය වාන සංඛාතාය සන්වාය නිස්සංතත්තා නිබ්බානං පිපෞච්චති. ඒ වාන සංඛ්‍යාත වූ කෘෂ්ණාවේ නික්මුණු තැන නිසා නිබ්බාන කියලා කියනවා. ඒ පදයේ හැදුනේ එහෙමයි. මේ කියන උපසර්ගයයි වාන කියන පදයයි දෙක එකතු වෙලා නිබ්බාන කියලා පදේ හැදුනා. මේ කියන්නේ නැත කියන අර පැති උපසර්ගය. වාන කියන්නේ තෘෂ්ණාවට නමක්. මේ වාන කියන තැන වා යන්නේ ආ යන්නේ වෙන් කරලා අල් වාන්නේ දිත්තේ කරනවා. දිත්තේ කරලා බෝ වාස කියලා ඒ වායනෙට බාන දෙකක් වෙනවා. ඒක සංදි වුණාම නිබ්බාන කියලා පදේ හැදෙනවා. තෘෂ්ණාව නැති තැන
නිර්වාණය පමණ තෘෂ්ණාවට යන්න බැරි තැන. අනිත් ලෝක හැම තැනම තෘෂ්ණාව පිරිය තියෙනවා. අවිද්‍යේ පතම් භවාවේ දක්වාම ලෝක ධාතුන තෘෂ්ණාවට යටත් වෙලා තියෙනවා. නිබ්බාන කියන මේ සාංශ ස්වභාවයේ තෘෂ්ණාව අරමුණේ තෘෂ්ණා ධර්මුණ වෙන්නේ නැහැ. ඒක නිසා මේ නිර්වාණ ධාතුව තෘෂ්ණාවෙන් තොර දැරින් නිබ්බාන කියලා හඳුන්වනවා. ඒක ලක්ෂණේ සම්ති ලක්ෂණන් නිබ්බානම්. නිර්වාණයේ ලක්ෂණේ ස්වභාවයේ ශාන්ති ස්වභාවයයි. අච්චුති රසං. ඒක සුතලීමක් නැති බව ක්‍රියාකාරීත්වයයි. ඵලයයි. එතකොට ඒ ශාන්ති ලක්ෂණ වූ ජාති ජරා ව්‍යාධි මරණ ආදී තත්යෙන් සුතලීමක් නැත්තා වූ ස්වභාවයක නිර්වාණය තවත් විශේෂිත පද රාශියකින් හඳුන්වනවා. ඒතං සන්තං ඒතං පණිවිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදි පත්මිසංගෝ සන්නක්ඛයෝ විරාගෝ සන්නක්ඛයෝ නිරෝධෝ නිබ්බානං. එතකොට මේ නිර්වාණ ධාතුව ශාන්තයි ප්‍රණීතයි. ඒ මොක් නිසාද? සබ්බ සංඛාර සමතෝ. මේ ඉපදී ඉපදී බිඳි බිඳි දැවි දැවි පවත්න සංස්කාර ධර්මයන්ගේ සංසිඳීමක් බැවින් නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. සම්බුපදීපති නිසග්ගෝ සතරාකාර උපදීන් වත්තරීම නිසා නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. මොකක්ද මේ සතරාකාරය උපදී කියන්නේ? කාම උපදී, කන්දු උපදී, කිලේශ උපදී, අභිසංකාර උපදී කියලා උපදී ජාති හතරක් තියෙනවා. කාම උපදී කියන්නේ කාම තෘෂ්ණාව. කන්දු උපදී කියන්නේ ස්කන්ධ පංචකය. කිලේශ උපදී කියන්නේ 1500ක් ක්ලේශ. අභිසංකාර උපදී කියන්නේ කර්ම සම්භාරය. මේ ඔක්කොම නැති එකම තැන තමයි ඒ නිරුපදික නිර්වාණ ධාතු. සබ්බ උපදි පාට නිසා ගෝ උපදි සියල්ල මස්තරෙනවා නිර්වාණයට පැමිණීම. එනිසා නිර්වාණය ශාන්තය ප්‍රණීතයි. නිර්වාණයේ මේ කියන කාම තෘෂ්ණාවක් නැ, පංච උපාදානස්කන්ධයක් නැ, 1500ක් ක්ලේශයන්ගෙන් විදක්වත් නැ, එවාගෙම කර්ම කුසල අකුසල කර්මයන්ගෙන් විදක්වත් නැ. ඒසා නිර්වාණය ශාන්තය ප්‍රණීතයි. එවාගෙම සන්නස්සය සම්භූපදී ප්‍රතිනිස්සං ගෝ සන්නස්සයෝ කුෂ්ණාවගේ ශේරීමයි නිර්වාණය. විරාගෝ මේ සියලුම සංස්කාර ලෝකෙන් අනිත් පැත්තට හැරීමයි නිර්වාණය. විරාගිතිය ඒකයි. නිරෝධෝ මේ නිරුද්ධ වෙන සියලුම නාම රූප සංස්කාරයන්ගෙන් අනිත් පැත්තටපත් වීම තමයි නිරෝධ කියලා කියයි. ඒක සාන්තය ප්‍රණීතයි. තවත් දුරට හඳුන්වනවා විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ සබං එත් පතනියක ආපෝ තේජෝ වායෝ නගාදති එත් දීගංච රස්සංච අනුන්තුලං සුභා සුභං එත් නාමංච රූපංච ආසේතං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති කියලා හේවත් සූත්‍රයේදී සඳහන් වෙලා තියෙනවා ගාථාවක්. ඒ තේරුම විඥානං නිර්වාණය නිකම් හිතකින් දකින්න බෑ, විශිෂ්ට ඥානයෙන් දකින්න ඕනේ. විශිෂ්ට ඥානය කියන්නේ සතර මාර්ගඥාන, සතර ඵල ඥාන. එයින් දැකිය යුතු බැවින් විඥානං අනිදස්සනං ඈත තේන නැති ශාන්ත ස්වභාවයක් නිර්වාණය. අනන්තං කුණක් මේ කෙලවරක් වෙන්න බැරි බැවින් නිර්වාණය අනන්තයි. සම්බතෝ ප්‍රභං ආස්වාසින් ප්‍රභාස්වරයි. එම නැත්නම් ආස්වාසින් වැට ගන්න තොටු පොළවල් තියෙනවා. සම සතිවිස් කර්මස්ථාන ආදි වශයෙන් ආස්වාසින් වැට ගන්න තොටු පොළවල් තියෙන තැනක් නිර්වාණය. ඉත පතනේ ආපෝ තේජෝ වායෝ නගාදති. කියන මහා පොළවක් නැහැ. ජලාශයක් නැහැ. සුළඟක් නැහැ. බින්දයක් නැහැ. ඉත දීගාංච රස්සංච අනුන්තුලං සුභා සුභං. එතන දික් බවක් නැහැ, කෙටි බවක් නැහැ, සියුම් බවක් නැහැ කියන්නේ කුඩා බවක් නැහැ, මහත් බවක්, අසුකුරු බවක් ආදී ස්වභාවයක් එහි ඇත්තේ නැහැ. එතන නාමංච රූපංච ආශේෂං උපරුජ්ජති. එහිලා නිර්වාණයට පැමිණීමේ නාමයයි රූපයයි සියල්ලම රැඳෙනව නවතිනවා. විඥානස නිරෝධේ නෙත්තේතං උපරුජ්ජති. අනවරාග සංසාරේ අතරක් නැහැ. අතරක් නෑර පේලියට දංවල් පුරුක්වෙලක් මෙෙන් ආව මේ විඤ්ඥාන පරම්පරාවේ නිරෝධයෙන් නිර්වාණ ධාතුවට සැපත්වීම සිද්ධ වෙනවා. ශේෂං උපරුද්ධ තිතුරුවක් නැතුවනි විඤ්ඥානය නිරුද්ධ වෙනවා. මෙන්න මේ ලක්ෂණ නිර්වාණ ධාතුවේ තියෙන. ඔය නිර්වාණ ධාතුවේ ශාන්ත ස්වභාවයේ
මේතරම් උතුම් බැවින් තමයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේ වාසී දීර්ඝ කාලයක් තිස්සේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අභිසාන මෛත්‍රී උපේක්ෂා කියන පාරමී 10 පුරමින් ආවේ. සතිපට්ඨාන සම්‍යක් ප්‍රදාන ඉර්ධිපාදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම මාර්ගාංග ධර්ම වඩමින් ආවේ මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම අපේක්ෂාවෙන්. අපේ සරුවඥන් වහන්සේද මෑණියන් කරපිට තියාගෙන මහසෞරයේ කියලා බුදුබාපතු දිනේ පටන් අසංක කාලපලක්ෂයක් සිටින්න බුදුබාපතමින් 125,000ක් සරුවඥන් වහන්සේලා සම්මුඛයෙන් දෙනුම් පුරාගෙන ආවා. පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් නවාසංක කාලපලක්ෂයක්ම වචනෙන් බුදුබාපතමින් 380,000ක් සරුවඥන් වහන්සේ සම්මුඛයෙන් දෙනුම් පුරාගෙන ආවා. දීපංකර පාදනෝලයේදී කරුණු අටක් එකතු වීමෙන් මත බුදු වෙන බවට නියත වෙලා සමත් සින්සත් පාරමී ධර්මයන් සම්පූර්ණ කරමින් යසුතුරු ආත්භාවය දක්වා ආ විශාන්තර ආත්භාවයේදී අස්වාරයක් මහා පොළව කම්පිත කරමින් බෝධි සම්භාර මස්තක ප්‍රාප්ත කොටගෙන කුසිත ජීව ලෝකේ පහළ වුණා. දසදහස් අසක්කල දෙවියන්ගේ ආරාධනා පිළිගෙන පස්මා බැලුම් බලා මනලොව පහළ වුණා. 29 අවුරුද්දේදී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. සති දෙකක් ඇතුළත අභිඥා අස්ස සමාපතිලාභී වුණා. එලාට මැදුම් පිළිවෙත හොයන්න ඉස්සරෙලා දුෂ්කරක්‍රියාව අනුගමනය කළ අවුරුදු 6ක්. මැදුම් පිළිවෙත සොයාගත්තා. උපතින් 37 වසරේදී විජයසේ බෝධි රාජාන් වහන්සේට වැඩම කරවා වජ්‍රාසනාරූඪව සපරිවාර මාර පරාජය කරමින් සමාසන සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් දස බල ඥාන චතු විශාරද ඥාන චතු පරිසම්විදා ඥාන ආදී අනන්ත ඥාන ධාතුන් පරිවාර කොට ඇති සරුවක්ෂ සාක්ෂාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්මා සම්බුදු බවට පත් වුණා. සත්සතියක් ගෙවමින් නිවන් සෝදින්න රක්මාදාදිනේ පිළිගෙන දස දහසක් ලෝක ධාතු එකඳින් දහම් දෙසුවා. පළමු දේශනාවෙන් අසංකේයයක් ප්‍රතිමන් දැක්කා. 45 අවුරුද්ද මුළුල්ලේ දෙසූ දහමින් සූමිති අසංකේයෙන් 9,60,000,000 දෙන අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. අනාගතේ බල අධිෂ්ඨාන බල පිහිටුවා සුදු බුදු රැස් නිහදන දළදා ස්පර්ශයෙන් සුවාසූදාසක් දහම් පද දේශනා කළා. සමන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ආලෝක කරන මිනිපාන්දක් මෙන් බබලමින් වැඩ සිට ආයු කෙලවර අනුපාදි ශේෂ පරිනිර්වාණයෙන් නිවන් පුර වැඩියා. රහතන් වහන්සේලාද ආයු කෙලවර පිරිනි වුණා. ආර්යයන් වහන්සේලා සුගති පරායන වුණා. සසු ජනතාව ශෝකයේ කර්මා රූපව මිය පරලෝ ගියා. යදීති යාරස්ථාන රාජධාන උයන් පුකුණු මාලිගාවේ සියල්ලද නස්සාවශේෂ වුණා. මේවා විරහල තානකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු. දේවල් දුරවලියට කඩන් යාන වාහන ඇඳුම් පැනඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු. කෑමුම් බීමෙන් ඇඳුමින් පැනඳුමින් බතෙන් මුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආස්භාව සියල්ල. හිත ඇති හිත නැති සෑම සාස්කාර ධර්ම ක්ෂණයක් පාසා ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි. නැතිනෙම් නැතිනෙම් එකෙන් නිරතුරු පෙනෙන බැවින් දුකයි. කැමති කැමති සේ ලෝකවත්නා බැවින් අනත්තයි. අනිත්‍ය දුක්ඛ අනත්ත බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ වූ සියලුම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. මේ දුක උපදවන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි. දුක සමුදයත් නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධාරි සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් ඉරුවා වූ බෝධිපාක්ෂික ධර්මයන්ගේ අනුභවයෙන් පාරමී ධර්මයන්ගේ අනුභවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට වැඩියා. සතර දුක් තරණය කළේ කෙලෙස් විනිමල නිවාසාන්ත නිවනින් සැරසේ වදාළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනේ සම සල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපට ජීවිතේ පුරා රැස්වන සෑම කුසලයක් බෝධිපාක්ෂ ධර්ම බවට මාර්ගාංග බවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවට පාරමී බවටපත් වේවා. සතු බෝධියකින් සුවතේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු.
මාසයක් පාසාම ප්‍රාප්තිදාන ශීර්ෂයෙන් සිදු කරන ධර්ම දේශනා පන්තියේ අද මේ දවසට යෙදුණ මේ වෙලාවේ ධර්ම දේශනය සඳහා වැඩම කරවාගෙන සැමිණීමෙන් දෙපාදුවා අසින් පනවා වඩා හිඳුවා වැඩ නමස්කාරයෙන් සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කර ගන්නා ලද කුසල සම්භාරය ගෞතම සම්බුද්ධ ශාසන චිරස්ථිතේ පිණිස පවතිවා. උපේසන ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ අභිවෘද්ධියේ පිණිස පවතිවා. නමින් අභව අප්‍රාප්ත විශේෂඥ වෛද්‍ය අස්නි දසනායක දොස්තර මහත්මයාට මේ පුණ්‍ය ලාභයක් වේවා. හිතින් මෙලින් එතුමාගේ පුනර්භවයේ ශෝභා සම්පන්න සුගතියක්ම වේවා. උපනුපන්තන සුවසේ බෝධි සම්භාර පුරාගෙන සතු බෝධි ඥානයකින් අග්‍ර අමා මහ නිවන් සුව ලබස්වා කියා කරුණාවෙන් පින් පමුණුවා.